ආයුබෝවන් ඔබ සිත ටීවී රාත්‍රී 7:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම රුවින්දයා සයුරී සුදසිංහ අපි මුලින්ම දකිමු සිරස්තල මෙරට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලොව ප්‍රබල රාජ්‍ය නායකින් පෙනී සිටින බවට සහතික වී ඇති බව ජනපති පවසයි රට නොබෙදා බලය බෙදෙන හැටි අගමැති පහදයි බලංගොඩ කොන්ගොල්ල ජනතාවගේ චෝදනාව කලාමාත්‍රෙන් අහන්නේ මෙච්චර කල් යනකම් මේවා ඉවත් කරන්න ඒගොල්ලන්ට නිින්ද කිල්ල තිබුණාද දීපිකින් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට දැඩි බලපෑම් කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවන් පවසනවා කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ සහ විරුසර වරප්‍රසාද කාඩ්පත් රණවිරුවන් වෙත ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමන් මේ අදහස් පළ කළා අද පෙරවරුවේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබුවා සමරු පලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා විද්‍යාලයේ පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂතා දැක්වූ සිසුන්ට සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා මේ අතර ක්‍රීඩා කුසලතා දැක්වූ සිසුන් වෙනුවෙන්ද තිළිණ ප්‍රදානය කෙරුණා විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම ඉංග්‍රීසි අධ්‍යාපනය සහ ස්වයං රැකියා පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක කෙරුණා පෞගේ සතියේ මානව හිමිකම් කොමසාරිස්තුමාගේ අලුත් වාර්තාවක් එළි දැක්වුණා. ඒ පිළිබඳව තමයි බොහෝ විවේචන යම් යම් දේවල් රජයටත් රට ඇතුළෙන් විවිධ අංශවලින් චෝදනා සහ විවේචන එල්ල වුණේ. ප්‍රධාන වශයෙන්ම හමුදාවල ගෞරවය ආරක්ෂා කරන්න. හමුදාවල කීර්ති නාමය ආරක්ෂා කරන්න. හමුදාව පිළිබඳව තිබෙන පිළිගැනීම් ශක්තිමත් කරන්න. අපි රජයක් විදිහට ඒ තිබෙන යම් යම් කරුණු සහ ප්‍රශ්න නිවැරදි කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි රටක් විදිහට මේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති විදිහට අප විසින් ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගනිමින් ඉතාමත්ම විශිෂ්ට පරපුරක් ජනතාවක් බිහි කරන්නට රජයේ වගකීම සහ යුතුකම ඉෂ්ට කරන බව ප්‍රකාශ කරන්නට ඕනේ. ජාතිවාදය සහ ආගම්වාදය පතුරවන්නේ දේශපාලන වශයෙන් බංකොලොත් පුද්ගලයන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින්. කොළඹ 10 මරදාන සුදුවැල්ල ශ්‍රී අපේ විජයාශ්‍රම පරිශ්‍රයේ ඉදිකරන ලද අඩි 33ක් උසති අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව අද නිරාවරණය කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට මහා සංඝරත්නය අන්‍යාගමික නායකින් මෙන්ම මැති ඇමතිවරුන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අපි අතර විශාල පරතරයක් නැහැ. අපි අලුතෙන් යන ගමන් මඟ ගැනත් විශාල පරතරයක් නැහැ. අපි සියලු දෙනාම ඒකීය ශ්‍රී ලංකාවක් තුළ වැඩ කටයුතු කරන්න ඕන කියලා හැම එක්කෙනාම පිළි අරගෙන තියෙනවා. එතනදී රට බෙදන්නේ නැතුව අපි කොහොමද බලය බෙදන්නේ? අනේ කාරණේ තමයි තියෙන්නේ. ඒකටත් ඔක්කොම එකගයි. කවුරුත් කියන්නේ රට බෙදන්න කියලා. රට ශක්තිමත් කරන්න. අපේ ඒකීයභාවය ශක්තිමත් කරන්න. ඒත් බලය බෙදා හැරලා ඒ අයට එක එක ප්‍රදේශවල ජනතාවට තමන්ගේ වැඩ කටයුතු කරන්න දෙන්න උතුරෙන් පමණක් නෙමෙයි දකුණේ මහැමතුරුත් යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. කවුරුවත් කියන්නේ රට බෙදන්න කියලා. අපි ඒවා සලකලා බලලා තියෙනවා. ඒවා සම්හාරයේ වගේ අපිට එකඟත්වයේ පල කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ රටේ ඒවා ප්‍රශ්න වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම පසුබිමක අපිට දේශපාලන වශයෙන් තියෙන ප්‍රශ්න විසඳගත්තාම අපිට ආගමික සංහිඳියාවක් කරේ ක්‍රියාත්මක කරනවා නම් ජාතිවාදී වාද ප්‍රශ්න නැත්තම්
එහෙනම් අපි ඉදිරියට ගමන් කරන්නද? අද ජාතිවාදය ගන්න දේශපාලන වශයෙන් බංකොලොත්තයි. ආගම්වාදය ගන්න දේශපාලන වශයෙන් බංකොලොත්තයි. ඒව වුමනා නැහැ. අද අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න. අපි දැන් රටක් හැටියට දියුණු වෙන්න ඕනේ. ආර්ථිකය දියුණු වෙන්න ඕනේ. ඉදිරියට යන්න ඕනේ. රට බෙදන්නේ නැතුව බලය බෙදන්න ඕනේ කියලා ඔක්කොම එකඟ නම් ආපහු රට නැති වෙනවා, රට කැඩෙනවා, ජාතිවාදය ගැන සිංහලව නැති වෙනවා, දෙමළ මිනිස්සුගේ අයිතිවාසිකම් නැති වෙනවා, ඇති වෙන්නේ නැහැ කියලා ඒවක් කියන්න උවමනා නැහැ. ආගම් නැති වෙනවා කියලා කියන්න උවමනා නැහැ. අපි දැන් එකතු වෙලා බලමු අපි කොහොමද මේ සංහිඳියාව තහවුරු කරන්නේ. ඒක අපිට පුළුවන්. එතකොට අපේ සමාජීය ආර්ථික අංශයට අවධානය යොමු කළා. මේ රටේ තරුණ තරුණියන් රැකියාව ලැබලා දීලා මේ රටේ ජනතාවගේ ආදායම් වැඩි කරන්න. කැබිනට් මණ්ඩල අනුමැතියේ හිමි තීරණ කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පීඩාවට පත් වූ මාධ්‍ය වේදින්ට සහන සැලසීම සම්බන්ධයෙන් වන කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළදී විවිධ හිරිහැරයන්ට සහ පීඩාවට ලක් වූ මාධ්‍ය වේදින් පිළිබඳ කරුණුසා බැලීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එෙහිදී හිරිහැරයන්ට ලක් වූ මාධ්‍ය වේදින්ගේ අභියාචන සැලකිල්ලටගෙන සහන සැලසීම සම්බන්ධයෙන් අමාත්‍ය අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. විදුලි බලයෙන් දහවෙනි කිරණ වාහන ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන නියාමනය, විදුලි බලයෙන් දහවෙනි වන මෝටර් රථ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. එම මෝටර් රථ සඳහා ශ්‍රී ලංකාවේ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන 50ක් පමණ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙනමින් රට තුළ ක්‍රියාත්මකයි. නමුත් එම විද්‍යුත් මෝටර් රථ බැටරි ආරෝපණ මධ්‍යස්ථානවල විදුලි අලෙවියෙන් සිදුවත් එම කටයුතු නියාමනය කිරීම සඳහා වන ප්‍රතිපාද ශ්‍රී ලංකා විදුලි පනතට ඇතුළත්ව නැහැ. මේ නිසා විදුලි බල පනත සංශෝධනය කිරීමට අග්‍රමන්ත්‍රී රණලි වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා පොළොව මට්ටමින් ඉහළින් ගමන් කරන අධිවේගී මාර්ගය, බතරමුල්ල මාළමේ අතුරුගිරිය හා පිටත වටරවුම් මාර්ගය දක්වා සම්බන්ධතා සහිතව පොළොව මට්ටමින් ඉහළින් ගමන් කරන අධිවේගී මාර්ගයක් යෝජිත නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා ඉදි කිරීමට නියමිතයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය තවත් අධීරක් ප්‍රාත්මක කිරීමට ව්‍යාපෘති කමිටුවේ නිර්දේශයන් පරිදි සක්‍යත අධ්‍යයනයක් හා මූලික සැලසුම් පිළියෙල කිරීම සඳහා උපදේශනයන් තෝරා ගැනීමට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. සංචාරකයන් සඳහා දුම්රිය නැවතුම් ස්ථාන ආශ්‍රිත පහසුකම් ලබා දීම සඳහා වන කැබිනට් මණ්ඩල යෝජනාවකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. තෝරාගත් ආනයනික භාණ්ඩ මත අය කරනු ලබන බදු සංශෝධනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, මෙරටට ආනයනික කරනු ලබන හඳුනාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ මත අය කරනු ලබන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ පළ කරනු ලැබ ඇති විශේෂ ගැසට් නිවේදන 10ක් සහ 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ පළ කරන ලද අති විශේෂ ගැසට් නිවේදන 2ක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සඳහා කැමැත්ත පළ කර තිබෙනවා. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන් ලයි මර්ග් මහතා ඊයේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. එහිදී ටන්ලයි මර්ග් මහතා විසින් GSP Plus සහනය ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට සැකසීමින් පවතින බවත්, ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දීමට අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියා. 2014 වසරේ සිට 2020 වසර දක්වා වන කාලය තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් යුරෝපා ආයෝජන බැංකුව මගින් යුරෝ මිලියන 210ක මූල්‍ය හා තාක්ෂණික ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ඒ මහතා විසින් පෙන්වා දී තිබෙනවා. යුරෝපා ආයෝජන බැංකුව මෙරට සංවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමට ගෙන ඇති තීරණය සුවිශේෂී ජයග්‍රහණයක් බවත්, එසේම යුරෝපයට පමණක් සීමා නොවූ මෙවැනි මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව වැනි රටක් සමග අත්වල් බැඳ ගැනීම මෙරට අනාගතය සම්බන්ධයෙන් සුභවාදී බලාපොරොත්තුවක් තැබිය හැකි බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා. පාලකයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා රට දැවැන්ත ආර්ථික අර්බුදයකට ගමන් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාරතිසනායක මහතා පවසනවා. ඒ අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, අපේ රටේ ගැඹුරු සහ දිගු කාලයක් මුළුල්ලේ දියත්වෙමින් තිබෙන ආර්ථික කඩාවැටීමක්, ආර්ථික අර්බුදයක් තිබෙනවා. හැම කෙනාටම මේ ආර්ථික අර්බුදය අද දැනෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව මේ අර්බුදයෙන් ගොඩේම සඳහා තෝරාගෙන තිබෙන මාවත කුමක්ද? රාජ්‍ය සම්පත් සහ ස්වභාවික සම්පත් විකුණා දැමීම සඳහා වූ ගමන් මඟ තමයි මොවුන්ගේ ගමන් මාවත බවට පත් වී තිබෙන්නේ. මේ විකිණීමේ ක්‍රියාවලිය අද නෙවෙයි පටන් ගත්තේ. අවුරුදු 30කට අධික කාලයක් මේ ආර්ථික ගොඩනැගීමේ ක්‍රියාවලිය ඔවුන් තෝරාගෙන තිබුණ කරුණු දෙකයි. එකක් විකිණීම, අනෙක ණය ගැනීම. මුළු අවුරුදු 30ම
උන්ගේ එක උපාය මාර්ගයක් බවට පත් වෙලා තිබුණේ රාජ්‍ය දීපල සහ ස්වභාවික සම්පත් විකිණීම හරහා මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් නෙවෙයි කියලා. මේ ණය අර්බුදයේ බවට පත් වෙන මේ රටේ ජනතාව කිසිසේත්ම මොකක් කිය යුතු නෑ. මෙවැනි දෙවන්ත ආර්ථික අර්බුදයකට මේ රට ගෙනාවේ මේ පාලකයන්. එනිසා මේ අර්බුදයට වග කියන්න ඕනේ මේ පාලකයන් සහ මේ පාලනය කරන ආර්ථික ප්‍රතිපත්ති. විවිධ දේශපාලන කණ්ඩායම් සයිටම් අර්බුදය හරහා දේශපාලන වාසි ලබා ගැනීමට මිස පවතින ගැටලුව විසඳීම සඳහා කටයුතු නොකරන බව ජාතික විද්වත් සභාව පවසනවා. ඒයේ මහවැලි කේන්ද්‍රයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් මේ අධ්‍යාපන පහසුකම් වර්ධනය කරන්න පුළුවන්, පැහැදිලිව වර්ධනය කරන්න පුළුවන්. ඒ සඳහා විසඳුම තමයි මේ රජයේ වෛද්‍ය පීඨයේම මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව දරුවන්ට ලබා දීම. මම ඉල්ලා හිටිනවා පියෙක් හැටියට විශේෂයෙන්ම වෛද්‍ය පීඨවල දෙමාපියන්ගෙන් අපේ දරුවන්ව අපි මේ අන්තවාදී උමතු දේශපාලනයක අතකොළු බවට පරිවර්තනය කිරීමෙන් අපි වැළැක්විය යුතුයි. මේ දේශපාලන ශාස්ත්‍රවල නියැලෙන අය බලන්නේ තමන්ගේ පක්ෂයේ කාඩර් එක වැඩි කරගන්නේ කොහොමද කියන එක මිසක් මේ සයිටම් ප්‍රශ්න විසඳලා දරුවන්ගේ ප්‍රශ්න විසඳීම ගැන නෙවෙයි. ඒ නිසා එවැනි කණ්ඩායම් වලට අපේ දරුවන් බිලිගන්න ඉඩ දෙන්න එපා. එක පැත්තකින් සයිටම් අර්බුදය දඩමීම කරගෙන තවත් සංවිධාන ගණනාවක දේශපාලන උපක්‍රමයේ බවට අද මේක පත් වෙමින් තිබෙන එක තමයි අපේ තියෙන ප්‍රධානම ප්‍රශ්න එක පැත්ත. මේ අර්බුදය ඔස්සේ තවත් භයානක කණ්ඩායම් ගණනාවක් මේක යට ඉඳගෙන මුළු විශ්වවිද්‍යාල ප්‍රජාවත් ඒ වගේම මුළු රාජ්‍ය තන්ත්‍රයත් මුළු රටත් අනාථභාවයකට පත් කරන තැනකට මේක තල්ලු කරන්න හදන. ඉතින් ඒකට අපි විරුද්ධයි. අපි මතයක ඉඳගෙන ඒ මතය රජයේ ඇතුලේ කතා කරලා ඒක ජයග්‍රහණය කරන තැනට අපිට ගේන්න පුළුවන්. ඒ සඳහා අපිට වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒ නිසා අපි ඔක්කොම එක මතයක ඉඳගෙන එකට වැඩපිල්ලක් හදාගෙන ඉස්සරහට යමු. අන්තවාද විසඳුම් වලට නෙවෙයි විකල්ප විසඳුම්කට අපි යා යුතුයි. නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ රටේ විශාල වරදවා වටහා ගැනීමක් තිබෙනවා. නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ සියලු දෙනාටම නොමිලයේ අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන එක වැරදියි. මේ එළියට බහින ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ මතු කරන අදහසක් ඉගෙන ගන්නවා නම් නොමිලේ පමණක් ඉගෙන ගන්න. ඒ ඔක්කොටම නොමිලේ උගන්නන්න බෑ. අන්න එකයි මෙතන තියෙන ප්‍රශ්න. ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අපේ රටේ පූර්ණ අර්ථයෙන් නිදහස් අධ්‍යාපනයේ ක්‍රියාත්මක වෙන්නේ උසස් පෙළ දක්වා. ඒ ළමයිකට පාසලක් නැත්නම් අපේ රටේ නඩු දාන්න පුළුවන්. නමුත් උසස් පෙළ සමත් සියලුම ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාල අවස්ථා හම්බුනේ නැහැ කියලා නඩු දාන්න බෑ. මෙන්න මෙතනයි ප්‍රශ්නේ. විරාම නතර ඔබ යලිත් සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් අද තෙවැනි ඇසින් තොරතුරු ගෙනෙන්නේ බලංගොඩ හතර භාගයේ ප්‍රදේශයේ පවතින තේ හා ගම්මිරිස් අක්කර 25ක් විනාශ කිරීමේ සූදානමක් පිළිබඳවයි. ඔබ මේ දකින්නේ බලංගොඩ හතර භාගයේ කොන්ගොල්ල ගම්මානයයි. කොන්ගොල්ල ගම්මානයේ ප්‍රදේශවාසීන් මීට වසර 20කට පෙර සිය ප්‍රධාන ජීවනෝපාය ලෙසින් ආරම්භ කරන්නේ තේහා ගම්මිරිස් වගාවයි. මෙතෙක් කාලයක් ඔවුන්ගේ ජීවිතවල අඩුපාඩුකම් සපුරාලමින් ඔවුන්ගේ ජීවිතවල කොටසක් ලෙස එක්ව තිබූ මෙම වගාවන් බලංගොඩ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් කපා විනාශ කර ඉවත් කිරීමට සැලසුම් කරන්නේ ඔවුන්ගේ ජීවිතවලටද විශාල බාධාවක් එල්ල කරමින්. බලංගොඩ හතර භාගයේ කොන්ගොල්ල ගම්මානයේ ගොවීන් විසින් වගා කර ඇති තේහා ගම්මිරිස් අකර 25ක් පමණ බලංගොඩ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් කපා ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඊට ගංගොල අපිට ඉඩන්නේ අපේ ගෙවල් ගාව දොරකොඩ ඉඩම් තියෙන්නේ මෙන් තමයි බවාගෙන තියෙන්නේ. ඉඩම කපනවා කියලා දැන් සති ගානකට උඩද කියලා ගියා. මේ පළදාරි ඒවා බල්ලයින් දැන් අපිට ජීවත් වෙන්න ඉඩ අරින්නේ කියලා මං ඉල්ලා සිටිනවා. දැන් ගෙදරට ආවා දැන් සති දෙකකට විතර උඩදි තව මාසෙකින් තේ කපනවා කියලා තේ පොඩ ඔක්කොම කපලා දානවා කියනවා. අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. අපිට කිසිම බලධාරියෙක් ඇවිල්ලා කිව්වේ නැහැ මේ තේ හිටවන්න එපා, ගම්බිර සිටවන්න එපා, කිසිම දෙයක් එපා කියලා කිව්වේ නැහැ. ඉතින් ඒකෙන්ද අපි බලධාරින්ගෙන් ඉල්ලා හිටින්නේ අපිට මේ ඉඩම් ටිකේ තේ ටික කපන්න නැතුව ඔක්කොටම ගමේ කට්ටියට ලබා දෙන්න කියලා. නැහැ මගේ මහත්තයන් නැති වෙලා දැන් අවුරුදු 8ක් 10ක් විතර වෙනවා. කරන්නම දෙයක් නැතුව තමයි මේ වැඩ කරගෙන යන්නේ. ඉතින් ආතේරුවක් අරගෙන කන්න තත්ත්වයක් නැති තමයි අපි ජීවත් වෙන්නේ. ඇවිල්ලා මේ තේ ටික කපලා දාලා යනවා කියලා මම ලෙඩක් කිව්වයි. ඉතින් අපිට ජීවත් වෙන්න අමාරුයි. ඉතින් මේකින් අපි කියන්නේ කොහොම හරි අපිට මේක තේ ටික කපන්න නැතුව මේක ලබා දෙන්න කියලා තමයි. මේ වතු වවලා දැන් අවුරුදු 20ක් විතර වෙනවා. දැන් ඊයේ පෙරේද පොරොස්ට් එකෙන් ඇවිල්ලා කියලා ගියා කැමැත්තෙන් පුළුවන් නම් මේ ඉඩම් වලින් අයින් වෙන්න කපලා තේ ගස්ටි ගලවලා දාලා නැත්නම් ඒක උලයිලා චේන්සෝ වලින් කපනවා කිව්වා. අපිට කර ගියා ගන්න කිසිම දෙයක් නැහැ. මේකෙන් තමයි ජීවත් වෙන්නේ. ළමයින්ට ස්කෝලේ යන්න වේදන් කරන්නේ, කන්නේ බොන්නේ සියල්ලම වෙන ඉඩම් නැහැ.
දැන් මේ අවුරුදු 20ක් විතර 50 ගොල්ලක් විතර වාගේ තේ වගා කරලා තියෙනවා අක්කර 25ක් 30ක් විතර වාගේ කැලෑ මහත්තුරා ඇවිල්ලා කියලා තියෙනවා මේවත් කපලා ඉවත් කරනවා කියලා ඉතින් මේ කැලෑ මහත්තුරන්ගෙන් අහන්නේ මෙච්චර කල් යනකම් මේවා ඉවත් කරන්නේ ඒගොල්ලන්ට නිින්ද ගිල්ලද වුණාද මොකද මේක මුලදී හිටවනකොට ඇවිල්ලා කියන්න තිබුණ නැද්ද අපිට එපා ඔවා හිටවන්න මොකද කැලේට තියෙන ඒවා ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ කියලා ඉතින් අපි කොහොම හරි රජෙන් ඉල්ලා හිටින්නේ මේක අපිට කොහොම හරි නිදහස් කරලා දෙන්න තිබෙන ඇස මේ පිළිබඳව කළ සුවබැලීමේදී අනාවරණය වුණේ මීට මාස 4කට පමණ කාලයකට පෙරද කොන්ගොල්ල ගම්මානයේට ආසන්න ගම්මානයක් වන හතරවාගේ උළුපිටිය ප්‍රදේශයේ තේ අක්කර 8ක් පමණ අඩවි වන නිලධාරීන් යන්ත්‍රානුසාරයෙන් විනාශ කර ඇති බවයි. ඒ ලෙසම හතරවාගේ කොන්ගොල්ල ගම්මානයේ ගොවීන්ටද අඩවි වන නිලධාරීන් අනතුරු ඇඟවීම් සිදු කර තිබෙන්නේ තවත් මාසයක කාලයකින් ඔවුන්ගේ තේ ඉඩම් වහාම කපා ඉවත් කර දමන බවයි. මේ සම්බන්ධයෙන් දෙවැනි බලංගොඩ අඩවි වන නිලධාරී WDM සමරසිංහ මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කර සිටියේ තේ වගා කර ඇත්තේ රක්ෂිත බිම් ප්‍රදේශයක වන බැවින් එම අනවසර වගාවන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. වසර 20ක පමණ කාලයක් ඉක්ම යන තෙක් මෙම නිලධාරීන්ට එය රක්ෂිතයක් හෝ එසෙත් නොමැතිනම් නීති විරෝධී ප්‍රදේශයක් ලෙස නොපෙනුනේද? මෙම සිදුවීම අප වාර්තා කර සිටින්නේ මෙම ජනතාවටද අසාධාරණයක් සිදු නොවන පරිදි මෙම ගැටලුවට අදාළ බලධාරීන් පියවරක් ගත යුතු බව අවධාරණය කිරීම සඳහායි. මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කර තිබෙන ප්‍රධාන නැකත් සාවද්‍ය බව එක්සත් ජ්‍යෝතිර්වේදී පෙරමුණ පවසනවා. අද වාද්‍ය හමුවක් ඇඳවමින් එම පෙරමුණ මේ බව සඳහන් කළා. මං අහලා තියෙනවා පොළොයි දුම්කලයි වලනුයි තෝරගන්න බොහොම පරිස්සමෙන් කරන්න ඕනයි කියන. වැරදිලොත් පසුතැ වෙන්නයි වෙන්නේ. ඒකට නැකතත් එක්කව කරන්න පුළුවන්. නැකත ක්‍රියාත්මක වුණාට පස්සේ ඒකෙල වෙන ආධිනවය ආපහු විනාශ කරන්න බැරි වෙනවා. රටටම දෙන නැකත බොහොම බුද්ධිමත් නැකතක් වෙන්න ඕන. ආචාර පූර්වක වෙන්න ඕන. පරිණිතයන්ගේ වැඩිහිටියන්ගේ මතයට ගරු කරන්න. සංස්කෘතික අමාත්‍යාංශය බුද්ධිමත් වුණොත් තාමත් කල් තියෙනවා අවුරුදු නැකත සංශෝධනයක් කරන්න ඕන. ඒක ජනතාවට හොඳයි රටට හොඳයි. අවුරුදු නැකත් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මෙම චෝදනා පිළිබඳව අප සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. ඒ ලිත් ගියේ නොවැම්බර් වෙනකොට ලිත් ගහලා සාමාන්‍ය රටේ ජනතාවට මේ අවුරුද්දේ පාවිච්චි කරන්න දීලා තියෙනවා. ඒක මාස දෙකකට ඉස්සර පෙර තමයි ඉදිරිපත් කරන්නේ අවුරුද්දේ. ඒ කාර්යය දැන් මෙතෙක් වෙලා තමයි අවුරුද්ද දැන් අපි මාර්තු අප්‍රේල් වෙනද ආවා. ඉතින් මෙතෙක් නම් අපිට ඔය කියන සංගමයේ කියන විදිහට මම දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මෙතෙක් මේ රටේ පාවිච්චි කරපු ක්‍රමේ තමයි භාවිතා කරපු ක්‍රමේ තමයි කියලා තියෙන්නේ. මම ඒ නිසා ඔබතුමාලා කැමති නම් සංගමේ කට්ටියත් එන්න කියලා. කවුරු හරි මේකට විරුද්ධ කතා කරනවා නම් මේ අය කවුද කියලාත් මට වරහක හොයා ගන්න පුළුවන්. ඒක දක්ෂයි නම් එන අවුරුද්ද අපි ඒගොල්ලෝ මේ සංගමයට බඳ ගන්න පුළුවන්. අපි නිවැරදි කිරීම තමයි මගේ බලාපොරොත්තුව. දවසේ පුවත්පත් විපරම දැන් ලංකාදීප සාමාන්‍ය පෙළ මුල් තැන් 10 නගරෙන් 8224කට විෂය 9ටම ඒ ප්‍රතිඵල යලි පරීක්ෂණ ඉල්ලීම් අප්‍රේල් 30 වනදාට පෙර මේ දවස්වල කුඹුරු කොටන්න පුරුදු වෙනවා. කැබිනට් සංශෝධනයක් ගැන ඇසුවාම ඇමති කබීර් කියයි. දිනමින රවිරාජ් නඩුවෙන් නිදහස් වූ තිදෙනා සිටින තැන් දන්වන්න අභියාචනාධිකරණයෙන් CID නියෝගයක්. අපේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ දිනු නිසා යලි විදේශයන්හි දොර ඇරුණා. රණවිරුවන්ට විරුසර වරප්‍රසාද ප්‍රධානය අද ලක්බිම. කැබිනට් වෙනසකට එක්සත් ජාතික පක්ෂයේ සූදානම්. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අවධාරණය කරයි. සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය කැබිනට් අනුමැතියට. සමත්වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක. අධ්‍යාපන ඇමති මව්බිම කතරගම හෙනගහන අපරාධයක්. වෙහෙත්වත්තේ අහිංසක මුවෝ 8ක් මරා දමලා. ඉතිරි වුණේ මේ අඟ මුවා පමණයි. කළුතර ප්‍රහාරයට වෑන් එක දුන් පොඩි අල්ලයි. රට පුරා ඩෙංගු මඩින්න සිවිල් බලකායේ 11,000ක්. බීමත් රියදුරන් අල්ලන්න අලුත් ක්‍රමයක්. අද දවසේ විපරම තුලින් අප අවධානය යොමු කරන්නේ මව්බිම පුවත්පත වාර්තා කර තිබූ බීමත් රියදුරන් අල්ලන්න අලුත් ක්‍රමයක් යන පුවත පිළිබඳවයි. ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වතාවට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා නව බ්‍රෙතලයිස යන්ත්‍රයක් හඳුන්වා දී ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. බීමත්වරිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කරන මෙහෙයුම් අතර රියදුරන් බීමත්ව සිටීද යන්න පරීක්ෂා කරන ප්‍රාශ්වාස විශ්ලේෂණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට මින් හැකියාවක්
ඇති බවද පොලිසිය සඳහන් කළා. මේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පිළිබඳ රථවාහන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට කොළඹ 11 ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියාවට බලපා ඇති ඩේබී චණ්ඩමාරුතේ හමුවේ ගං වතුර අවදානමක් හටගෙන තිබෙනවා. ඩේබී හමුවේ ඔස්ට්‍රේලියාවේ ඊසාන දිග ප්‍රදේශයට දැඩි ආපදා තත්ත්වයක් හටගත් අතර නිවාස 63,000කට පමණ විදුලිය ඇනහිටි බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඔස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙල්ල ප්‍රදේශයේ බෝවෙන් සහ ක්වීන්ස්ලන්ඩ්හි එයාලි වෙරළට ආසන්න ප්‍රදේශයට ඉකුත් සඳුදා ඩේබී චණ්ඩමාරුතේ බලපෑම් එල්ල වුණා. සිවවන ගණයේ චණ්ඩමාරුතයක් ලෙස ඩේබී හඳුන්වා දුන් ඔස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් පැවසුවේ මේ 8 කිලෝමීටර් 263 වේගයෙන් හමා ගිය බවයි. දරානිපත් වර්ෂාව මැද්දේ හමා ආ චණ්ඩමාරුතේ හේතුවෙන් මෙවන විට ගං වතුර අවදානමක් මතුව තිබෙනවා. මෙවන විට අදාළ ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාපතනය සටහන් වන්නේ මිලිමීටර් 250ක් ලෙසයි. කාලගුණ අනාවේගය පළ කරන්නේ ඉදිරි දින 4 ඇතුළත ඩේබී රටින් පිටතට ගමන් කරනු ඇති බවටයි. ඩේබී හමුවේ අදාළ ප්‍රදේශයේ නිවාස 63,000කට පමණ විදුලිය ඇන හිට තිබෙනවා. ඉන් ජීවිතහානි කිසිවක් වාර්තා වී නොමැති අතර තුවාල ලැබීම් කිහිපයක් වාර්තා වුණා. 2011 වසරින් පසු ක්වීන්ස්ලන්ඩ් වෙත එල්ල වූ දරුණුතම ස්වභාවික ආපදාව වන ඩේබී චණ්ඩමාරුතෙන් නැතිවන ආපදා කළමනාකරණය වෙනුවෙන් කඩිනමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විසින් ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වෙනුවෙන් ක්වීන්ස්ලන්ඩ් වෙත හෙලිකොප්ටර් යානාද යොදවා ඇතැයි වාර්තා වනවා. බ්‍රෙක්සිට් හෙවත් යුරෝපා සංගමෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීමේ ක්‍රියාවලියට අදාළ පළමු ලිපියට අද රට අගමැතිනි තෙරෙසා මේ අත්සන් තැබුවා. ලිස්බන් ප්‍රඥප්ති යටතේ එන 50 වන ගිවිසුම් ප්‍රකාරව අත්සන් තැබුණු මෙම ලිපිය යුරෝපානු කවුන්සිලේ සභාපති ඩොනල්ඩ් ටස්ක් වෙත භාරදීමට නියමිතයි. ඉකුත් ජුනි මාසයේදී පැවති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය වැසියන් එකඟතාව පළ කළ ආකාරයට යුරෝපා සංගමේ නිවත්වීමට අදාළ මූලිකාධියරේ කටයුතු ආරම්භ වී තිබෙනවා. බ්‍රෙක්සිට් ක්‍රියාවලියට එතරම් කැමැත්තක් පළ නොකළ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් දුරේ නිවත්වීමෙන් පසු බලයට පත් වූ වත්මන් අගමැතිනි තෙරෙසා මේ ඒ වෙනුවෙන් වූ කටයුතු ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවා. ඒ අනුව ප්‍රථම අධියර බවට පත්වන්නේ බ්‍රිතාන්‍ය අත්සන් තබා ඇති ලිස්බන් ප්‍රඥප්තියේ ආටිකල් 50 හෙවත් 50 වන ගිවිසුම කාරව නිල වශයෙන් අත්සන් තැබූ ලිපියක් මගින් යුරෝපා සංගමය වෙත එය දැනුම් දීමයි. අද දිනේ අගමැතිනි තෙරෙසා මේ ඊට අත්සන් තබා යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තනාපති සර් ටිම් බරෝ වෙත එය ලබා දෙනු ලැබුවා. ඔහු විසින් අදාළ ලිපිය යුරෝපානු කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් වෙත ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ. මින් නිල වශයෙන් ආරම්භ වුණු බ්‍රෙක්සිට් ක්‍රියාවලියට අදාළව හෙට දිනේ අවලංගු කිරීමේ පනත ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත අතර අනිද්දා දිනේ යුරෝපානු කවුන්සිලයේ සභාපතිවරයා විසින් එකඟතා නිර්ණායකයන් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි. අමරිකානු හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ දේශගුණික විපර්යාස ප්‍රතිපත්තිය බල රහිත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවරගෙන තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාමාර්ගයත් සමග අමරිකාව තුළ පවතින ගල් අඟුරු අර්බුදයට විසඳුමක් හිමිවන බවයි. අමරිකානු ජනාධිපතිවරණ සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වරින් වර කියා සිටියේ බරක් ඔබාමාගේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය වෙනුවෙන් වූ ප්‍රතිපත්තිය බොහෝ දුෂ්කරතා මතු කර ඇති බවයි. ජනාධිපති දුරේට පත් වූ විගස එම ප්‍රතිපත්තිය අවලංගු කරන බව ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දු අතර වුණා. ඒ අනුව දේශගුණික විපර්යාස පිළිබඳ ඔබාමා ප්‍රතිපත්තිය බල රහිත කිරීම වෙනුවෙන් විධායක නියෝගයක් ලබා දී ඇතැයි අද දවල මන්දිරයේ නිවේදනය කළා. ලිඛිත ලේඛනයකට අත්සන් තැබීමෙන් තහවුරු කළ අවලංගු කිරීම මගින් එරට ගල්ලංගුරු අර්බුදයට විසඳුමක් මෙන්ම රැකියා අර්බුදයටද විසඳුමක් ලැබෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ. ගල්ලංගුරු නිෂ්පාදනයට පැවති සීමාවන් සහ රැකියා විරහිත කිරීමේ නිර්ණායකයන්ද මීට අනුව බල රහිත වනු ඇති. කෙසේ වෙතත් මෙම අවලංගු කිරීමට අත්සන් තබන මොහොතේ අමරිකානුවන් පිරිසක් මෙම අවලංගු කිරීම දේශගුණික විපර්යාසයන්ට මගපාදන බවට චෝදනා කරමින් දවල මන්දිරයේ ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. සිත ටීවී රාත්‍රි 7:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. අපි යලිත් ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්.